Let's walk on the Wolfandhal Street. Wolfandhal Street. All's fair in love and war. Colombo, visituru atheeta toraturu vartamane ha sasandana vita behevinma utprasavathya. Ektara kalika nari hooki tanitalada kaaperi tanan randava thibu dupatta nidalle sarisaru asaruvek sahita mavatakda ada sithin mawa gannatavat ugahataya. දහස් පන්සිය පහේදී කොළොම් තොට වෙත පාවෙලා ආ පෘතුගීසි නෞකාවේ නායකයා මහ සයුරත් ඊට තරමක් එපිටින් වූ නිල් පැහැති කැලෑරුදත් අතර චන්ද්‍රවංකයක් ආකාරයෙන් පුළුල්ව පැතිරුණු මනස්කාන්ත වෙරළ තීරයේ දෙස මහත් ඕනෑකමින් බලා සිටියේය. අනාගතයේ ලොව ඉතාමත් කාර්යබහුල නැවුතටක් වීමේ ඉරණම ඒ පුළුල් වැලි තීරුවේ ලියවී තිබූ බවක් එදා ඔහු දුටුවා වන්නට ඇත. 1660 වන විට කොළඹ නගරය අතිශය සැලසුම් සහගත තත්ත්වයක් පැවතුණි. නගරය වටා පැවති ආරක්ෂිත ප්‍රාකාරය සැතපුම් තුනක් බව කියවේ. එහෙත් ලන්දේසින්ගේ වෙහෙසකර උත්සාහයෙන් කොළඹ කොටුව මිදවැටුණි. නොනැසී ඉතුරු වූ ආපසු ගම්රට බලා ගියහ. සෑහෙන පිරිසක් සිවිල් ජනයාසේ මෙහිම නතර වූහ. විනාශයේ සුන්බුන් මත ලන්දේසින් වසර 21ක් තිස්සේ නැවත බලකොටුවක් ගොඩනගයි. එහෙත් එය පෘතුගීසි බලකොටුවෙන් 3/1 ප්‍රමාණයක් පමණ විය. කොටුව සහ පිටකොටුව සීමා මායිම ලකුණු වන්නේ එතැන් සිටයි. ලන්දේසි කොඩිය පහත වැටි කොළඹ කොටුව මත බ්‍රිතාන්‍ය කොඩිය ලෙල දෙන්නට පටන් අරගෙන දශක දෙකක් ගෙවෙද්දී මුළු දිවයිනම යටත් විජිතයක් බවට පත්ව තිබුණි. ගෞරවය හා වේතනය කෙරෙහි ආකර්ෂණය වී ලන්දේසින්ගේ සේවයට පැමිණි ලාංකිකයන්ගෙන් පැවතෙන්නෝ බොහෝ දෙනෙක් ඔවුන් රට හැරගිය පසු බොහෝ නම්බුකාර ධනවතුන් ලෙස පිටත පිටකොටුව ආශ්‍රිත වුල්ෆන්ඩාල් ප්‍රදේශයේ ඒකරාශි වී සිටියහ. ඔහු සිය ළමා තනියෙන්ද සමග ග්‍රීන් පාරේ, කුරුව පාරේ සහ සිල්වර් ස්මිත් පාරේ විශාල වලව්වල ජීවත් වූහ. 19 වන සියවස මුලදීත් උඩරට රදලවරුන් අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙමින් සිය ඓතිහාසික සමාජ දේශපාලන ක්‍රමය ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරමින් සිටියද සියවස් 3 හමාරක් තිස්සේ යටත් විජිත ක්‍රමය තුළ ජීවත් වුණු පහත රැටියන් අතරින් වඩා යහපත් යටත් විජිත අනාගතයක් ගැන බලාපොරොත්තුවෙන් අධිරාජ්‍යවාදී ක්‍රමයේ බාධක අතරින් ඉදිරියට සිය දේශීය ධනපති ප්‍රභූ පන්තිය ඉස්මතු වීම සිදුවිය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උසස් යැයි සම්මත ගොවිගම කුලයට අයත් නොවූ කරාව දුරාව හෝ සලාගම කුලවලට අයත් වූහ. සම්පූර්ණයෙන්ම යුරෝපීය ප්‍රදේශ වූ කොටුව හා පිටකොටුව ප්‍රදේශවලට මොහු ඇතුළු වෙමින් ක්‍රමයෙන් ලාංකේය වෙළඳ කටයුතු සඳහා හිතකර පරිසරයක් බවට කොළඹ පරිවර්තනය කරන ලදී. ලාංකිකයන් අතර ස්වකීය වරප්‍රසාදලත් සමාජ තත්ත්වයේ සංකේතවත් කිරීම සඳහා මේ ධනපති ප්‍රභූ පන්තිය විසින් සිය නාගරික සංස්කෘතිකාංග ඇතැම් විට අනවශ්‍යසේ උළුප්පවා දක්වමින් හා ඒවා තම සමාජ හා සංස්කෘතික අනන්‍යතාවය හුවා දැක්වීමට රුකුලක් කරගනිමින් සිය සංස්කෘතිය විසරණය වීම ඉතා ඊර්ෂ්‍යා සහගත ලෙස වලක්වාලනු ලැබීය. දේශීය සුපිරි පන්තිය අධිරාජ්‍යවාදීන් පසුපසින් විත් කොළඹට ඇතුළු වූවෝ ඔවුන්ගේ වාසස්ථාන සහ නිවාස ක්‍රමයද අනුකරණය කළහ. ලන්දේසි යුගයේදීද සිය බල ප්‍රදේශයේ වූ ග්‍රාමීය ප්‍රදේශවල විසූ මුදලිවරුන්ද වුල්ෆන්ඩාල් ප්‍රදේශය තුළ හා
ඒ ආශ්‍රිතව විශාල උද්‍යානවලින් සමන්විත වූ තම වලව් තනාගත්හ. එක්දහස් අටසය හැට දශකය වන විට දුම්රිය සේවාව ආරම්භවීමත් සමග කොළඹ තව තවත් ජනාකීර්ණ විය. වරාය ආසන්නේ කර්මාන්ත ශාලා ඉදිවීම පහසු හා වාසිදායක විය. නගරයට ගලා ආ සංක්‍රමණිකයින් නිසා ඔරලෝසු කණු හා චෝචයානු ගොඩනැගිලිවලින් සලකුණු වූ මධ්‍යයක් සහිත නගරයට බෞද්ධ හා ග්‍රාමීය උරුවෙන් යුතු ගොඩනැගිලිද අධිරාජ්‍යවාදීන් සැම විටම නගරයෙන් පිටතින් තැබීමට උත්සාහගත් දුප්පතුන්ගේ පැල්පත්ද නගරය ඇතුළට ගලා ආවේය. 19 වන සියවස මුල්භාගයේදී කොළඹ නගරයේ පුළුල් වීම නිසා වුල්ෆන්ඩාල් අවට ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී ජාවා සහ මැලේ ජාතිකයන්ගේ පැල්පත්තා මුඩුක්කු ඇති විය. අනෙක් ආකාරයේ වාසස්ථාන වූයේ නගරයේ භූදර්ශනයට අවමානයක් එක්කල කම්කරුවන් විසින්ම තනාගත් පැල්පත්ය. දැරිය හැකි මිලෙන් යුතු වාසස්ථාන හිගයට අඩු ආදායම් ලාභීන් විසින් පොදුවේ යොදාගත් විසඳුමක් වූයේ නාගරික පරිසරයේ නිතර හමුවන තාවකාලික අමුද්‍රව්‍ය භාවිත කොට තනාගත් එකින් එකින් වෙන් වූ තනි තට්ටුවේ වාසස්ථාන ඉදිකර ගැනීමයි. ඉංග්‍රීසින් හඳුන්වා දුන් නව ජීවන රටාව හා සාම්ප්‍රදායික හුරුපුරුදු ජීවන රටාව අතර සියුම් සංගටනයක් නිරන්තරව දැකිය හැකි විය. ඒත් මේ දෙක අතර මැද පිළිවෙතකට පැමිණීමේ උත්සාහය පරම්පරාවෙන් පරම්පරාවට පැවතුණි. එය පැරණි සමාජ රටාවත් නව රටාවත් අතර අපූරු සම්මිශ්‍රණයක් ඇති කිරීමට හේතු විණි. ඒ කොළඹ සමාජ රටාවයි. මේ එකිනෙකා පරයා නැගෙන උස් ගොඩනැගිලි, විච්චූරණ කඩසාප්පු, වාහන හා මිනිසුන්ගෙන් පිරුණු වීති, මේ හැම දෙයක්ම ඇත්තේ අධිරාජ්‍යවාදයේ පාදම මතය. අධිරාජ්‍යවාදයේ පාදම මත ඉපැදුණු කොළඹ ඇත්තන්ගේ අතීතය වුල්ෆන්ඩාල්හි සැඟවී ඇත. ඉතින් වුල්ෆන්ඩාල් තුලින් අපි මේ යන්න උත්සාහ කරන්නේ ඒ කොළඹ ඇත්තන් දකින්නටයි.